kaudu dan ne mantu rek rek ne kailu magen estame itu mangko dende pe ne mama dunde ne terus mage wakai maksa yutuk mati no mama adiksa ne karna badan mama siyer siyer mage mati tau apa mantu rek lo barang no mang wala dasko nende kira eka mama bohoma nihe tamani ma eka dede mama kaya mati mama estame itu taro mes mama hampin de kia kadi gal mang ngai lewa mali wala estame itu ilo lagi no main estame itu onna ne ne mama kia awasin ne kia හැබැයි 2006 ඉඳලා 2023 වෙනකන් අපි වසන් 52ක් තිබුණා. එතකොට දැන් 46යි. 46ව කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් අධීක්ෂණය කරලා තියෙනවා, නායකත්වය දීලා තියෙනවා. සතුටුයි කියන්නේ මේ වෙනකන් කිසිම ඔඩිට් කාර්යයක්වත් කිසිම ගැටලුවක් කොහෙවත් අපිට ඇවිල්ලා නැහැ. මෙතුමා වරදක් කරන්න නැතුව ඇති. මෙතුමාට අපි සමාව දෙන්න ඕන. අනුකම්පා කරන්න ඕන. මෙතුමා පළවෙනි යෝජනාවනි පළවෙනි ව්‍යාපෘතිය කරේ සමාජයට මෙතුමා නොදන්නවකට මොනවාරි අඩුපාඩුවක් වෙලා ඒක කඩාකප්පල් වෙන්න ඇති ඒ හින්දා මම යෝජනාවක් කරන සභාපතිතුමාට තව මුදල් එයාට ගෙවන්න තියෙනවා නම් ඒකේ තියෙන අඩුපාඩු ටික හදලා ඒ මුදල් ටිකත් ගෙවලා දාන්න මේක මොකද අපිට මේක බෙදා ගන්න දෙයක් නැහැ කොහෙවත් මේක අපි කොන්ත්‍රාත්කාරයෝ නෙමෙයි හැබැයි අපි කරන දේ හරියට කරන්න ඕනේ අපි කරන දේ හරියට කරොත් විතරයි අපි ගමන තියෙන්නේ. අපි බය නැහැ කාටවත්. හැම පැත්තකින්ම බය නැහැ. විශේෂයෙන් ඡන්ද කරන්න බය නැහැ. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපි දෙන්න අල්ලගෙන හිටියා පුළුවන් තාක්කල්. පොහට්ටුවට ගියේ නැහැ අපි. මේ දිනුව පෙනිපෙනි. පුටුව පෙනිපෙනි. තනතුරු පෙනිපෙනි. අපි ගියේ නැහැ. අපි ස්ථාවර වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි අවසානයේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගෙලියා. හැබැයි කට්ටිය බලාපොරොත්තු වුණා අපි නිහඬ වෙයි කියලා. අපි දෙන්න ඊට වඩා තරකට දෙන්නේ. තනතුරු තාන්න මාන්නවට අපි කොහෙවත් ගිජු වෙලා පාවා දීලා යන්න ඕනේ නැහැ. ඒ හින්දා මම කියන්නේ නැවත වතාවක් කියන්නේ ඔය බිමේ යන්න බෑ කියන දේ අපි පෙන්නවා මේ නව වෙනදාම ඡන්ද තිබ්බන. අර මුට්ටිය කඩාගත්ත එළුව වගේ ගිහිල්ලා ඇනගෙන පමණයි යන්නේ කට්ටිය. විශේෂයෙන් නාවල කොට්ටාසේ අපිට ඒක පෙන්නන්න පුළුවන්. මම ඔබතුමාලට කියන්නේ ඔබතුමා ලොකු වරදක් කරා. එකක් කියන්නවා මේක. ඔබතුමාලගේ තියෙන වරදෙන් තමයි මේ ප්‍රකාශ වෙන්නේ මේක. ඇයි ගංගාවට බහින් නැත්තේ? ගියේ නැහැ නේ කවුරුත් චන්දර චන්දර තියෙනවා කියන්නේ. අපි දන්නවා චන්දේ නැහැ කියලා. හැබැයි චන්දේ තියෙනවා කියලා හිතන මිනිස්සු දුවනකොට හිතන්නේ අන්න අරක තමයි විසඳුම. නිරුත්තර කරාට උත්තරේ ඕක තමයි කියලා හිතන්නේ. නෑ. උත්තරේ බලා ගන්න පුළුවා. ඒක චන්දයක් තියන්න ඕනේ. ජනාධිපතිතුමා දන්නවා ඡන්ද තියන්නේ නැහැ කියලා. එතුමා තමයි වරද කරේ. නාමෙන්ද ඡන්ද තියන්න තිබ්බේ. මොන මොන මොනක දහංගටයක් අරලා ඡන්ද තිබ්බනම් මේක ප්‍රතිඵලේ බලා ගන්න තිබුණා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි අපේ අතුරු සහෝදරයා කොහොම කිව්වත් මඩ පහරක් ගන්නව නෙවෙයි 88 89 අපිට අමතක කරන්න බෑ. මට තුන් පාරක් වෙඩි තිබ්බ ජනතා විමුක්ති පෙරමුණ. තුන් පාර මම පොලිස් නිලධාරියෙක් විදිහට ගෙදර ගිහිල්ලා ඉඳන්ටි මගේ දක්ෂතාවය මම බේරුණා. මෙතුමන්ලාට දොස් කියන්නේ නැහැ අපි. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරින් මෙතන සුසිල් මන්ත්‍රීතුමා වයස ටිකක් ඉඳලා චන්දන මල්ලි ඉන්නවා සීසී මහත්තයා. දන්න දෙයක් මම කියන්නම්. මේ දෙකේ කණුවේ මල්ලවරච්චිලා ගෙදරට එහා පැත්තේ ඉඩම. ඉඩම් ආරවුලට ජනතා විමුක්ති පෙරමුණේ අහිංසක තුන්දෙනෙක්ගේ බෙලි කපලා තිබ්බා. තට්ටුව මතකද නොන්ඩි ගහගෙන කොර ගහගෙන ඇවිද ගන්න බරු පස්සේ පැත්තේ වනුගාගේ මිනිස්සු කොහොමද අපි 88 89 බීෂණ අමතක කරන්නේ ඔය එක සිද්ධියක් විතරයි මගේ අත් දෙකින් මම තමයි පැටුන් එක බාර වෙලදී නාවුල බස් එක දියාගෙන මගේ අත් දෙකින් 37 දෙනෙක්ගේ මිනිස්සු අපි මෙතන හාමුදුරුවමගේ බෙල්ල කපලා මේ කණුවේ එල්ලලා ඔළුව අරන්ගින් දාලා දෙනවා අපේ සීසී මහත්තයලා ගෙදර ඉස්සරහා. ඒක දැන් ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ අයට අපි දොස් කියලා වැඩක් නැහැ. හැබැයි අපිට සිද්ධි අමතක කරන්න බෑ. එකින් එකට කියන්නේ මුතුබණ්ඩ මන්ත්‍රීතුමා කිව්වා ගිනි තියපු දේවල් මේ නාවුල අවට ගත්තොත් කොහෙවත් රජ ආයතනයක් තිබ්බේ නැහැ. මං ගිය සභාවේදීත් ඒ කතාව මම කිව්වේ. මොකද අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට කවුරු කොහොම ගුවත් විමල් විද්‍යාලංශරය යෝජනකට මං නම් ඇත්තටම කැමතියි. වෙන මොනවටවත් නෙමෙයි. කතාවට අර එතකොට මේගොල්ලෝ මොනවා කිව්වද කොහොම කිව්වද ජාතික දේශපාලනේ
ඔය අවුරුදු 70 ගානක මේගොල්ලෝ කියන්නේ දැන් අනුර කුමාර සනායක මහත්තුමත් කියන්නේ මේ අවුරුදු 70 ගානක්ම මේ රට විනාශ කරා මේ පවතු ආණ්ඩුව හැබැයි අපේ මිනිස්සු කවුරුත් කියන්නේ නැහැ මේ 88 89 ගිනි තියපු රජයේ ආයතන ගොඩනැගිලි මර්මස්ථාන ගිනි තියපු ඒවා හදන්න ප්‍රේමදාස මහත්තයා ආරම්භ තියෙන ණය ඉතින් ඒ ණය තමයි මේ චන්ද්‍රිකා කුමාරතුමන් ගත්තා ඊට පස්සේ මහින්ද මහත්තයා ගත්තා ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගත්තා ඒ වටික ඇවිල්ලා ඇවිල්ලා තමයි මේ අවසාන බෙල්ල මොලටම තොණ්ඩුව දාලා හිර කරගත්තේ. ඉතින් ඒ හින්දා මේක අරයට මෙයාට මේ වෙලාවේ කියලා වැඩක් නැහැ. මොකද තරුණ කොට්ටාසය ඇත්තටම මේවා දන්නේ නැහැ. දේශපාලන වශයෙන් ඡන්දෙකට ගියාම බලාගන්න පුළුවන් කෝ ඒකයි මම. මොකද 100ට ගානක් ඡන්ද තියෙනවා තරුණ ඡන්ද. ඒ හින්දා අපි කවුරු කොත් කෙසේ හිතන්නේ කියත් නැවත වතාවක් රටට ඔබින පක්ෂය ජයග්‍රහණය කරයි. ඒ ජයග්‍රහණයට තියෙන පක්ෂ මම දන්න විදිහම දෙකයි. ඔය කවුරු කොහොම නැටුවත්. ඒ දෙකෙන් එකක් එයි. අනාවැකි කියන්න අපිට බෑ. ඥානක්ක වගේ කියන්න බෑ අපිට. ඥානක්ක වගේ කිව්වොත් කුටි ගන්න නම එන්න මෙතන කුටි ගාවේ ඥානක්ක කියලා ගන්න ආරයි. නේද? ඒ හින්දා වියරු වැටිච්ච කොටස වියරු වැටලම තමයි ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නවා. ගමගෙදර දිසානායක මැතිතුමාලාම අදටත් මල්ලී කියලා අපිත් එක්ක බොහොම සුහදශීලීව වැඩ කරන මිනිස්සු ඉන්නවා. දන් වලින් නවතුමා වුණත් අපිත් ඒ කවදාවත් නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ නැද්ද? කඩාකප්පල්කාරයෝ ඉන්නවා. ජනක බණ්ඩාර තෙල්ලකෝනතුමා ගෙදරට ගිහිල්ලා ගිනි තියනකොට ජනතා විමුක්ති පෙරමුණේ එක්කෙනෙක් ඉන්නවා. ඉතින් ඒකට අතුල මන්ත්‍රීතුමාව කියන්න ඕනේ නැහැ. ඒ හින්දා මේක අපි මෙතන එන කොටාගෙන මරාගෙන වැඩක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැද්ද? පොහොට්ටුවේ නැද්ද? ඉන්නවා. දැන් එදා ඔච්චර හානියක් ඔබතුමාලාට උනේ මයිනාවෙන්දර ඔබතුමාලා ගියේ නැහැ නේ මේ අරගලයට ගහන්න යන්නේ. ඕකේ සම්පූර්ණ වාගේම ගන්න ඕනේ නගරාධිපති මරුඩුවේ. බය නැතුව කියනවා. අපිට එහෙ මේ එහෙ එහෙ සෙට් වෙනකොට අපිට කොහොල් ආවා. මම සභාපතිතුමාට කොහොම දුරකට ගත්ත ෆෝන් එක වැඩ කරේ නැහැ. හරි උදේට කහවා. ඒත් නැහැ කුටි කන්න ඉස්සෙල්ලා. පොලු 500ක් අරගෙන මරුඩුවේ නගරාධිපති කොල්ලොන්ට බොන්න දෙන නගරසභාවේ නේද මගේ අයියා ලොකු අම්මගේ පුතා මට කෝල් කරා. මල්ලි එන්න එහෙම්පම එහෙමයි කියලා. ඔබතුමාලගේ සර්ව සාධාරණ මහින්ද මහත්තයා සාය වේදින්ද. ඉතින් ඒ වගේ හැම පක්ෂයකම හැම තැනකම මේ අසමජ්ජාති 70ක් ඉන්නවා. අපිට කාටවත් කියන්න පුළුවන් අපි 94 ඉඳලා ක්‍රියාකාරී දේශපාලන හිටියා එකම එක පුද්ගලයෙකුට ගහම මෙන්න මේ මල්ලි හින්ද ඒත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී ප්‍රබල සමාජිකයෙක්. කහඳ ආරච්චි. මොකේද මේ අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලේ සභාපති. ඔය කියන්නේ 2006 හෝ ඇති. 2009 ඇවිල්ලා මේ අර අබ්බගාතේකට රෑමද ගහලා එකට විතර දතකුත් කඩලා මූ හය දෙනෙකුත් එක්ක යන්න යනවා. වැටෙන්නේ කාගෙන වටද? ජනතා විමුක්ති පෙරමුණෙන් ගාව අපි මරා ගන්න එන්නේ මේ සාන්තත් එක්ක ගාව. හැබැයි කරේ කවුද? කොළඹ ඉඳලා ඇවිල්ලා කහඳ ආරච්චි. ඒ වගේ ගම් වල ඉන්න අපි මොන දේශපාලන මුකින් කරත් මොන ප්‍රකාශ කරත් අපි ඒවට කුපිත වෙන්න එපා. කුපිත වෙලා යන්න එපා. මොකද මරණයට මගුලට සිර දෙන්න ඉන්නේ අපි ටික පමණයි. කියන ඒ ප්‍රකාශ කරනවා ඒත් එක්කම ගරු සභාපතිතුමනි අපේ ප්‍රදේශයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ මොරගොල්ල ධම්මානේ බොහොම දරිද්‍රයි ඔබතුමා දන්න පෞද්ගලිකව ජීවත් වෙන්නේ. දැන් කනගාටු වෙනවා කියන්න වෙනවා. මේ ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර වැඩසටහන යටතේ මේ වෙනකොට හත්වන ප්‍රාදේශීය සභා කොට්ටාසේ විල්ගම ප්‍රාදේශීය සභා කොට්ටාසේ ඇවිල්ලා බෙදනවා බඩු ලග්ගලක් දෙනවා. මාසෙකට හාල් කිලෝ 50යි පරිප්පු කිලෝ 25යි එහෙම ලොකු වැඩසටහනක් යනවා. හැබැයි අපේ ආවාසනාව අපේ මිනිසුන්ගේ ආවාසනාවට නාවල කොට්ටාසේ කාටවත්ම නැහැ. මම දන්න විදිහට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනකොට ග්‍රාම සේවකයන් 46ම මොරගොල්ලේ ග්‍රාම සේවකවන්ට මම නැහැ. මොකද කුලී වැඩක් කරගන්න වැඩකට යන්න තැනක් නැහැ. ඒ හින්දා මේක රජාවෙලත් තියෙනවා. රජාවෙල කුඹුරු ටිකක් තියෙනවා මොරගොල්ලේ මොනවත් නැහැ. මේ සම්බන්ධයෙන් අපේ මන් දිස්ත්‍රික් ලේකම්තුමිනත් කිව්වා ඔබතුමා ලිඛිතව හරි ඉල්ලීමක් කරලා මොන මේ වසන්දෙකට මේ ලෝක ආධාර වැඩසටහන යටතේ යමක් කරන්න කියලා ඉල්ලීම කරනවා. කරනවත් එක්ක මම අවසාන සභාව තමයි අපේ අපේ ජනාධිපතිතුමා කියන්නේ කලිසම උත්සව තම මාසතුනක් ඉස්සරහට ලා ඉඳන්නේ. එහෙම තීන්දුවනේ දෙන්නේ යා. මේ එහෙම බොහෝ දුර මොකද එහෙම හිතන්න සාධකයක් තියෙන මේ අපේ මන්ත්‍රීවරු දෙන්න අයින් කරන නිසා. නැත්තම් නම් හිතන්න බෑ.
Kira prakasa keramin, naik di bidil lampu kena katakan ne, katakan lewedak ne, api mencer kali ak mang api sabab itu mana, awal dahayak sabab itu mana tek dia, api dengan hal hal pilih anam tergela di nawace ni, hebe api dengan ini kena kota, aye mang liba ke, anama, ek hebe mila apa katakan lagi ni, mana hari, benar hari kaya ke hari, hari deh kita raya janda pamanai, itu ni dia ada, kisah mana kita kita apa mana apa ak ne. Biasanya mana udah ukuran biasanya mereka itu ni itu karya mandle kira hamba dayak mau kerja di mana apa menunggu tahala di mana mereka itu ni ada menunggu tahala di mana, eva itu ni ni berai, mana hari abter di mana, pada hari di mana, mana hari mana, siaru dina kita sama avail dina, eva kita siaru sahodra mantis itu malah mantis itu ni allah, siaru dina kita mana hari meja urut pahaya itu ada, makanya itu mana hari ada pada puna na. Sama aja nak kira illi mat kerana itu ke madya itu sahaja ya, apitnya, kami bela aja mem madya ini ya kita baca, istirahat ini dalam upadis tiada, ini ke persidhi kian mana, mana hari apa itu marada pinde orang ayah ayah ini keran depan, apa ya apit ini kita hukum kandi tiada, naya mana ini kira kau bela agar, kira tu naya kian nila, ini reda tu semua lagi sahaya juga apit balap urut tu no, eva kita siaru jenar tu mem, subuh mau subuh anak kita prasthane kerana, boleh mat mesti. Pradesh ini desa paham adikar ya, ini bagi majalah kami ojek ini terlalu mahal jenah. Ayatnya seperti itu, dan semua itu mereka berhati-hati lah. Mekarnya dengan itu, naul transis lekam karya ini dengan kami ikhlas kita ini kerjakan ya. Ini mereka di, awal itu dekat atau, awal kita rajin rajin awak kerapnya kan. Sama sama ini virus lalat bagi alam kita lalu ini, ini bagi mana. Anitaya tu orang berada di rumah kita di dalam ada itu kerana yang kita berdiri di rumah kami ini ke, ikhlas kata mereka kerana ini tekstur rumah kita ni, api naul sabahari api dalam benda ada yang ini yang supaya sahaja nak tiup tak kerana orang kanggur dan nak tiup tak kerana orang api ini jojina semua kita itu mahu kerana rumah kita ni api niwasan itu ayat niwasan aku di dalam rumah nak kemalat api teka api sabahari mungkin nak tekan dalam beri orang kita ni ini yang tu tapi kira orang ini eva kita nak di anu baru tu mungkin anu meti kita di atas tu kerana negara kemarin eva tapi anu meti lepun naik, tapi mei nak kita pasal daruan, tapi sabah kita lepun ada yang laksa gitu kan, keti pada nama kita daruan kita api atas pun laba di dalam kita mei jadi ati kapal tu ada ti lah, kalau kita beri tu jangan awak pernah terpakai kita kita nega mana tak tengkar tengkar kalau kalau cakap tu jangan awak apa ini kita api temen, jangan dia asal nanti na, ulah kita api temen bedan dulu, punya kita mai mungkin cerita pekan kartu ini dulu, kan? Kehormat, ni sabah hari kali awal sama ini kali ini, mereka bedan dulu ini kartu itu baru tuh mulai, mungkin ini menurut district lekan tuh ni, yang manuari kali ni yang mata, yang saya korun tuh mereka sahitik kena dipakai lah, lu mungkin dengan masker lagi lah, kehormat, mereka pedes itu laba dina api dah hat dina agama. Jauh jenama kita laba denda puluhan orang mengikat ni kita amat kalut juga ini saya kena yang kat itu kerana kita jauh jenama kerana etik kami pelat pal meti warna mengikat ni awasan mesti kalgi hilang sih no, kau mari dengan itu lima ni orangnya tulur dengan tata dah seperti yang kita mahu sampai orang har dah nama sih kita bila meti warna yang kita mengikat ni lima ni nak kita jauh jenama kerana Insa ini mati orang itu kami bina sila, naul tak, kota sudah ada tiada bahagia sila, mahu sampai orang ini kita kira tuai mati orang kita kira tiada nak tiada tiada nak tiada kalau tuan, ini kohamunat, yang, tapi
එක්සත්ජාතික පක්ෂයේ නියෝජනකයන් මන්ත්‍රී දෙන්නෙකුට ගෙනේ පරීක්ෂණ ඇවිල්ලා තියෙන නිසා අපි අනිත් සමන් සිකිලි දුප්පතිපු යෝජනා මට මතක් තිබෙනවා මේක අඩුම මාස 3කට හතකට මේක කල් යනවා මේ සභා කාලේ දීර්ඝ කරයි කියන මේ යම් දෙයක් මතක් තිබෙනවා මොකද නැත්තම් මේගොල්ලෝ මේ විදිහට ඇතිනේ නැහැ කොරමුණත් රටේ පාලකයන් විසින් ගන්න තීන්දුව තියෙන අපිට කිසිසේත්ම අනුමත කරන්න බෑ ජනතාව විශ්තරමුණු විතරක් නෙවෙයි ජාතික ජනබලයේ විතරක් නෙවෙයි සියලුම පක්ෂ වගේ අපිත් ඉන්නේ ජනතාව පැත්තේ ඉඳලා කතා කරන්නේ අපේ නායකයුණත් වැරද්දක් කරනවා නම් අපි ඇඟිල්ල දික් කරන්න මැලියොත් දුන්නේ ඒ නිසා අපි දිගින් දිගටම දැනට වසර ගණනාවක සිට මේ ආණ්ඩුවේ සමහර යෝජනා ගෙනේපු පාලනයන් ගැන අපි විවේචනය කළා හැබැයි ඒවා අපි සභාවට විතරක් යෝජනා වුණාට ඉහළ මට්ටමින් මේවට ඇහුම්කන් දීමක් උනේ නැහැ ඒ නිසා සමහර දේවල් වල අපිට ඇත්තටම ජනතාවට ගිහිල්ලා කතා කරන්න දෙයක් නැහැ. මොකද දේශපාලන අධිකාරී පහළම ඉන්න නියෝජිතවරු විදිහට අපි මේක යම් තැනක ඉන්න නිසා අපිටත් වෙයිද කියලා අහනවා. හැබැයි ඒකෙදී ජනතා මිත්‍ර ප්‍රමුණ නැත්තම් ජාතික ජනබල වේගය හැසිරෙන විදිහට අනිත් අයට ඔක්කොටම චෝදනා කරන්න යනවා. ඒකත් වැරදි. මොකද අපි දන්නවා මේ මැතිවරණ ක්‍රමය 2017 පාර්ලිමේන්තුව සම්මත කරනකොට ඔය කියන කට්ටියත් මේකට අත උස්සලා මේක සම්මත කරා. මොකද අද වෙනකොට ජනතා මිත්‍රකම නියෝජනය කරන පළාත් පාලන නියෝජිතවරු ලංකාවේම 421ක් පළාත් පාලන ආයතනවල නියෝජනය වෙනවා. මේ 421ම වැටුප් ගන්නේ නැහැ කියන කතාව සමාජයේ නිකන් රැල්ලක් විදියට අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තට මටත් මේක හොයන්න උනා මමත් 2020 තොරතුරු දෙලිගෙමි පනත යටතේ මම ඒකදී විශේෂයෙන් ගරු විටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ස්තුතිවන්ත වෙනවා එතුමා තමයි මේ පනත ගෙනාවේ ඒ පනත යටතේ මම 2020 විකරණ වාර්තාවක් ගෙනනවා ඒකේ පැහැදිලිවම තියෙනවා මේ සිනමායකව කියන එක මේකේ පැහැදිලිවම තියෙනවා මේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් පරගෙන නැවත ඊළඟ මාසේ ගෙවනවා කියලා ඉතින් ඒ හින්දා මේ වගේ බොරු දේවල් තුල ජනතාව විශාල වශයෙන් මම හිතන අපිටත් චෝදනා කරනවා. ඇයි අපි පරිගන්නේ කියලා. හැබැයි මම දැනට අවුරුද්දකට කලින් යෝජනාවක් ගෙනාවා. අපි අපේ දීමනා නැවත ආණ්ඩුවට දීලා යම් මොනවා හරි දෙයක් දෙයකට අපිට දායකත්වය දෙන්න පුළුවන් නම් යෝජනාවක් ගෙනාම මෙතන ඒක ක්‍රියාත්මකුනේ නැහැ. කොහොම වුණත් තායි සභාවත් තුලින් අපිට බඩු මිල අඩු කරන්නවත් ජීවන බර අඩු කරන්නවත් අපිට බැහැ. හැබැයි ප්‍රදේශයේ සංවර්ධනයේදී ගම්මට්ටමේදී වෙන දේවල් වල නායකත්වයේ දෙන්න ජනතා නියෝජිත විදිහට අපිට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණය මම හිතන්නේ අපි ඉන්න 17 දෙනා මේක දන්නවා. ඒ කාරණේ මතක් කරමින් කරු සභාවතුමන් මා ඉස්සලා කීව කාරණේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒක දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිතුමා මම ඉතින් නාලක කොටේ උඩ මැදතුමාමයි එතුමා මේ Facebook වල දාන්න ඕනේ නැහැ මේක. සභාව වලට දැන් උවත් කරන්න ඉවරනේ මේක. ඒ නිසා ඒක අනේ මතක් කරගන්න මම ගියේ. අද දවසේ අපිට අවසාන දවසේ පොඩි කනකවුරුදාගේ සිද්ධියක් ඇති වුණා. ආයි ඉතින් අපි ඒවා හිතලා මතලා කරපු අවශ්‍ය වෙන්නේ නෙවෙයි. විශේෂයෙන්ම කියනවා අපි මම නම් මම උදේ පාන්දර ඇහි දවසින් පිටත් වෙන ඉස්සල්ලා අපිට අනුමානයක් අපි සිතේ ගයි ඇචලෙන් කිසිම වෙලක් කරනකොට තරතරයක් අපහසුතාවයක් ඇති නොවෙන්න කියලා තමයි අපි ඊළියට වහිනවා. අපිට අපේ ආරස්සාවත් අපි දිරදාස්නේ දේ කරලා ආරස්සාවත් අපේ සංස්කර අපෙන් කිසිම කෙනෙකුට කරදරයක් හිංසාවක් ඉතින් කය වචනේ වෙන්න එපා කියලා පාත් වෙනම ඉන්නේ. හැබැයි මෙතනත් සිද්ධියක් වුණා නම් මමත් දෙයක් කතා කරා නම් ඒක කතා කරේ අපිට අපි යම් කිසි දැනගන්න තිබෙන අපේ අයිතියට ඊට අමතරව අපිට මේක සමාජ අපිට ප්‍රශ්නයක් තිබෙන සහු මේසක්ක කිසිම කෙනෙක්ගේ සභාපතිතුමාගේවත් මෙතන ඉන්න වෙන නිදාර කෙනෙක්ගේවත් හිත රිදවීමට කරපු දෙයක් නෙවෙයි. මොකද ඒක අපිට අපි හිත රිදවන්න නෙවෙයි ඉන්නේ ගෙදර කේසි කෙනෙක්ගේ ඒක අපිට කරන්න උනා. මොකද අපිට එතන නොගලපීමක් අපිට ඒ වෙලාවේ ඒක හරියට තේරුම් ගන්න දෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒකෙන් ප්‍රශ්න කරා. ඒක එච්චර වුණා. ඒක තාම ඉතින් එතන අමතක කරමු. මම නැවත වතාවක් කියනවා අපි මේවා හිතලා මතලා සැලසුම් කරලා කරපු දේවල් නෙවෙයි. මොකද ඒක ඒ වෙලාවට සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් කවුරු සභාපතිතුමනි අපි මමත් මහා ගමේ මන්ත්‍රීතුමෙක් වශයෙන් පත් වෙලා ඔබතුමාගේ සහයෝගයෙන් ජනක මණ්ඩල මන්ත්‍රීතුමාගේ සහයෝගයෙන් මම මේ අපි ලොකු වැඩක් කරා. විශේෂයෙන්ම අපේ පාර එහෙම ගාබට් පාරක් නෙවෙයි තිබුණේ.
ඔබතුමා මේකට ඒක මේ මේ සභාවට ඔබතුමාගේ ආපුවේ ලිස්ට් එකකින් දාලා අපේ සහෝදර මන්ත්‍රීතුමාලා ඒක අනුමත කරලා දීලා අපිට ඒක කරන්න පුළුවන් වුණා. ඊට අමතරව අපේ පාරවල් මේ අතුරු පාරවල් විශේෂ පිළිඩු වල පන්සල් පාර සහ අර ප්‍රධාන පාර යාවෙන මේක මහා තිබ මඩවල් මේ මඩවල පා කරලා දහම් පාස නම් හිටියම යන්න එන්න ලස්ස 10ක් නීදම් කරලා අපි ලොකුවේ එතන මේ ගල්ලාලා ලොකු වැඩක් කරා. ඒ වගේ අපේ බණ්ඩාර මහතුම මට උදව් කරා අරංගල් දේවාල වල පාර යන්න පුළුවන් පාරක් නෙවෙයි මේක බණවත් ඒක කරන්න කරනවා. මම අන්තිමට දරිදන බණ්ඩාර මහතුමට යාට මේ පිළිබඳ අත්දැකීම් දෙන ඉඳ බණ්ඩාර මහතුමට ඒක කරන්න ගියා. නේද? අපි සතියක්වත් අපි ඉල්ලලා දෙන්නේ බණ්ඩාර මහතුමට මාත් උන උදව් කරන්න ඕන බණ්ඩාර මහතුම ඒ පාරක් මේ දේවාල පාරේම යන්නම බැරි පාරක්. ඒක බුදුම කල කොට තිබ පාරක්. ඒ දේවාල පාරක් බණ්ඩාර මහතුම උදව්වෙන් කරා. ඒ වගේ ගමේ විශාල වැඩක් කරා. ඉතින් අපි මම කියන්නේ මගෙන් පස්සේ දැන් වෙන මන්ත්‍රු දිදීනේ මම කියන්නේ අපි තරම් කරන්න අපිට වැඩිය කරන්න නේද අපි තරම් අපිට වැඩිය මේ මන්ත්‍රීතුමාලාට එන පත් වෙන මන්ත්‍රීතුමෙකුටත් මට වැඩිය කරන්න සත්‍යදාරි ලැබෙත්වා කියලා මම ඉස්සලා ප්‍රාර්ථනා කරනවා මොකද මේ මොකද මම කර මම බොහෝ දේවල් කරලා තියෙනවා ඒ නිසා විශේෂයෙන්ම මගේ සහෝදරයත් මතක් කරනවා ඔය අපි ප්‍රධාන පාර හැදින්න හැදීකොට සභාපතිතුමත් බොහොම උනන්දු වුණා එතුමා පෞද්ගලික මේ ප්‍රතිනිධි මණ්ඩලයේ මේ ඇමතිතුමාල ගෙදර ගිහිල්ලා ගියා ඔබතුමාටත් හොඳ නැහැ අපිටත් හොඳ නැහැ මේ පාර හැදුවේ නැත්නම් කියලා එතුමාත් එතනක් ගිහිල්ලා කියලා කොහොම හරි අපි මේ ඔබතුමාගේ උදව්වෙන් මේ පාරවල ගොඩ දාලා ඊට පස්සේ අපේ මුළු බඳලවත්ත ප්‍රදේශයේම ජලනාල පහසුකම මේ දීලා ඉන්දික වතර වතුර දීලා අපි බොහෝම ආයේ පුදුම වැඩක් කරා. ඊට අමතර අපේ පෞද්ගලික මුදලින් මගේ සහෝදරයාගේ මුළු අරංගල ඔය දේවාල පාරේ සම්පූර්ණ කිවාල වලට සහභාගී වුණා. ඒ දවස්වල ඒ දවස් රුපියල් 10000ක් බඩු මල. දැන් මම හිතන්නේ 40000 අතර විතර. උස්සගන්න බෑ කට්ටියට. මේ මුළු ප්‍රදේශයේ 50ක් විතර. මේ 50ටම අපි එතෙන්ද ගිහිල්ලා දුන්නේ. අපිව Facebook දැම්මේ නැහැ. අපිව ජනමාධ්‍යට කිව්ව කිසි තැනකට කිව්වේ නැහැ. අපි පුළුවන් දේවල් මිනිසුන් උස්සගන්න බෑ. දින්නෙක් වෙන්න ඕන අපි දුන්න බඩු මල්. ඊට පස්සේ අපේ ගමෙත් අපි හැමෝම නැති බැරි ගෙදර කරමු. ගෙදරටම ගිහිල්ලා බඩු දුන්නේ. අපි ඒ වගේ මහා දේවල් කරලා දිනවා. අපිව කියන්න ගියේ නැහැ. කියන්න යන්නේ මේ අවසාන සභාවෙත් ඔබතුමාට කියන්නේ. මේ නමුත් අපි එහෙම දේවල් කරා. ඉතින් මේ හැබැයි අපිට පස්සේ කන කවුරුවක් ඇදලා දිනවා අපි මං ඉතින් අපේ කොට්ටාසේ රැකිය ලස්සේ මේ පත්තිම් බොහෝම ප්‍රමාණයක් දුන්නා අති ප්‍රමාණයක් අපි එක එක කනාගේ උදව්වෙන් මේ එක එක කනාගේ හැකියාවම නෝ ඉතින් අපි ඒවා දීලා මිනිසුන්ට බොහොම සේවල් කරලා දිනවා හැබැයි ඊට පස්සේ දැන් මිනිසුන්ගේ ප්‍රතිචාරයත් අපි දැන් බලන්න ඉන්නවා අපි ඡන්දෙත් ඉල්ලන්නේ ඒක නිසා මිනිසුන්ගේ ප්‍රතිචාරය අපි බලලා ඉන්නවා ඉතින් අපිට කියන්න දෙ එකම දේ තමයි මේ අපිට වැඩි හොඳ එක්කෙනෙක් පත් කරගන්න වත් කරගෙන සංවර්ධනය කරගන්න කියලා තමයි අපි ජනතාවට. එතකොට තමයි අපේ අගේ තේරෙන්නේ. අපි මේ අපේ පෞද්ගලික ධනයේ ශ්‍රමයේ කාලය කැප කරලා අපි කරපු ඒවා දැන් ඊළඟපත් වෙන එක්කෙනා සංසන්දනය කරපුවම තමයි මයින් මාත්‍ය කරා වගේ ඊට පස්සේ තමයි අපේ අගේ තේරෙන්නේ. මොකද අපි මෙතෙන් අයින් වුණොත් තමයි ඊළඟ එක්කෙනා ඊළඟ මන්ත්‍රීතුමිය හෝ මන්ත්‍රී දුමාන වෙන්න ඕනේ නේ. ඊට අමතර කෙනෙක් නැහැ. ඔක්කොම මන්ත්‍රීතුමිය එක්කෙනා ඔක්කොම මන්ත්‍රීතුමිය එක්කෙනා. ওই දෙන්න මම කියන්නේ ඊළඟ වතාවේ මේ අරංගල කොට්ටාසියට ප්‍රදේශයට කරපුවාම අපි එතකොට දාන්න Facebook. අන්න අපි කරුවා කියන කරුවායි මෙතුමියගේ තියෙන්නේ මෙතුමාගේ මෙතුමගේ තියෙන හැකියාවයි අපිට කියන්න පුළුවන්. මොකද අපි අද පාරවල් ගිහිල්ලා අපි දන්නවා දැන් මේ අපි කිසි වරද්දක් කරන්න අමාරුයි. ඒවල් කතා කරලා තිබ්බ පාරවල් අපි ගල්ලාලා දුන්නා එක එක. නමුත් මේගොල්ලෝ දැන් කොතනද යන්නේ කියලා අපි දන්නවා. ඒගොල්ලෝ දේශපාලන ඕන කියන කරන්න මේ අයිතියක් තියෙනවා. වරප්‍රසාද තියෙන නම් කියන මම දැක්කේ නැයි ඒ තමන්ගේ අයිතියට වැඩ කරනවා නෙවෙයි මොනවදෝ හැංගීමකට රැල්ලකට ගිහිල්ලා තමයි වැඩ කරන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ මොන හරි දර්ශනයකට එහෙමද එහෙම කරනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ යන්නේ රැල්ලට. අපි රැල්ලල අපි ඉතින් රැල්ලෙත් ඇවිදලා තියෙනවා. රැල්ලෙත් ඇවිදලා තියෙනවා. අපි තව ගාන දුන්නේ නැහැ නේද තාමත්. ඉතින් මේ මාදයක් කතා කරන්න ඕනේ. මේ ඔබතුමාලා තම තමන් ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ස්ටේටික ප්‍රාර්ථනා කරේ මානලා තමයි ස්තුතියි. අවසාන සභාව කියලා කෙසේ වෙතත් මම දන්නේ ඔබතුමාලා දන්න දේ තමයි මේක අවසාන සභාවද කියලා මම දන්නේ නැහැ මේ කාල පරිච්ඡේදයේ ක්‍රියාත්මක වෙන කෙසේ නමුත් අද දවසේ මේ මහා සභාව තුළ මගේ ගරු උපසභාපතිතුමාත් ගරු මන්ත්‍රීතුමාලා තුමියන්ලා අමගේ අදහස් ප්‍රකාශ කරා මේ කරන ලද අදහස් සම්බන්ධයෙන් සමාලෝචනයකදීම මගේ යුතුකමක් අවගීමක් සලකන නිසා මම මේ වෙලාවේ අපේ ගරු අතුල මන්ත්‍රීතුමා මේ කතා කරා. ඉතින් මට සමහර වෙලාවට මම කියපු දෙයක් තමයි හැම වෙලාවෙම මේ ජාතික දේශපාලනය අරගෙන මම හිතන්නේ අපේ මගේ ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනා එක පිළිගන්නේවි. අපි මේ 2018 ආපු දවසේ ඉඳලා මේ වෙනකන් අපි හැම සභාවකම කිව්වේ
මේ ජාතික දේශපාලනය අරගෙන අපි මේක පොරවල්ලන්න එපා කියලා. හේතුව තමයි අපි 17 දෙනාම මේ නාවුල පුරවැසියෝ තමයි අපි නියෝජනය කරන්නේ. එහෙමනම් අපි නාවුල සභාවක් හැටියට නාවුල ප්‍රාදේශ සභාවෙන් අපේ ජනතාව වෙනුවෙන් කරන්න ඕන කාර්යයන් ඉටු කරන්න තමයි අපි ආවේ. හැබැයි අපි ආරම්භක අවස්ථාවේදී අපි ජාතික දේශපාලනය ප්‍රාදේශ සභාවේ දේශපාලනයට බවට පත් කරගෙන පොරවල්ලන්න උත්සාහ කරා. හැබැයි අපි කල් වෙනකොටම අපි තේරුම් ගත්තා ඒක නෙවෙයි අපේ කලයුත්ත. අපි මොන කුමන දේශපාලන මත මතාන්තරවල දරුවත් අපි මේ වෙලාවේ කොහොමද අපි කටයුතු කරන්න කියලා විශේෂයෙන් අපි අපි ලොකු ව්‍යසනයකට අපි ගොදුරු වුණා. මේ වෙලාවෙත් අපි ඒකේ ප්‍රතිඵල තවදුරටත් අපි භුක්ති විඳින්න පවතිනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක ගත්තාම අපි පුදුම විදිහට ටීම් එකක් හැදියන මම කියන්නේ මේ ඊයේ පෙරේදා දවසක තව ප්‍රදේශයක ඉහළ නිලධාරියෙක් තැනම තැනක කතා කරලා තිබුණා. සෞඛ්‍යයට සම්බන්ධ නිලධාරියෙක් නාවුල ප්‍රාදේශ සභාව කොහොමද වැඩ කරේ කියලා. ඉතින් මට ඒ වෙලාවේ පුදුම ආඩම්බරයක් ඇති වුණා. මේ ආඩම්බරය මගේ උපසභාපතිතුමා ඇතුළු ගෞරව මන්ත්‍රීතුමාලා සියලු දෙනාමත් ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් හිමිවිය යුතුයි. හේතුව තමයි වෙනත් තැනක ගිහිල්ලා වෙනත් පළාත් පාලන ආයතනයක් එක්ක සංසන්දනය කරලා නාවුල තමයි මාර්ගයමක් දුන්නේ නාවුල ප්‍රාදේශ සභාවේ මෙහෙමයි කියලා. මට ඒ වෙලාවේ ඇත්තටම මේ පුදුම විදිහේ හැඟීමක් ඇති වුණා. ඒ හැඟීම ඇති වුණේ ඔබතුමාලා නිසා. ඔබතුමාලා තුමියන්ලා නිසා තමයි එහෙම කටයුත්තක් අපිට කරන්න හැකියාව ලැබුණේ. ඒත් එක්කම තමයි මම ඒ වෙලාවෙත් සහ අදත් අපේ අතුල මන්ත්‍රීතුමාටම ස්තුතිවන්ත වෙනවා. ඇත්ත ඔබතුමා පුද්ගලයෙක් හැටියට බොහොම හොඳ සහෝදරයෙක් හැටියට ඒ සියලු කාරණාවලදී කටයුතු කරා. හැබැයි ඔබතුමාගේ දේශපාලන දර්ශනය පිළිබඳව නම් පුදුම පිළිකුලක් මට තියෙනවා. මමත් මගේ මම සමාවිල්ලෙනවා මම ජාතික දේශපාලනයේ සභාව තුළ කතා කරන්න එපා කිව්වත් මගේ යුතුකමක් හාව කියමත් තිබෙනවා. මම පුද්ගලිකව විඳපු අත්දැකීම මගේ දරුවෝ විඳපු වේදනාව ගැන කියනකොට මට ඇත්තටම ලොකු දෙයක් මගේ හිත තුළ තියෙනවා. මමත් මිනිසෙක්නේ. මං ඇත්තටම කිව්වොත් එහෙම මගේ පොඩි කාලේ ගත වුණේ මගේ අදහස් තිබුණ ජනතා විමුක්ති පෙරමුණේ අදහස්. මම ඉතා කුඩා කාලේ ජනතා විමුක්ති පෙරමුණේ මේ පන්ති වලට මම සහභාගී වෙලා තියෙනවා. මගේ දෙමව්පියන්ට හොරෙන් මම සහභාගී වෙලා තියෙනවා. හැබැයි කල් යනකොට එහෙම නැත්තම් මේ 88 89 එනකොට මේ 88 89 ඇතුළත් වෙච්ච දේවල් දිහා බලපුවාම පුදුම විදිහේ පිළිකුලක් මේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව මට ඇති වෙලා ඇති වුණා. අදට ඒක අලුත් වුණා ගිය මේ මාසේ 9 වෙනිදා වෙච්ච සිද්ධියත් එක්ක. මම මේ වෙලාවේ මම මේ කාරණේ කියන්නට ඕන. කියන්නට ඕන කියලා කියන්නේ මොකද මේක අත්දැක්කා. මාත් එක්ක තව මන්ත්‍රීවරු 9 දෙනෙක් මේක අත්දැක්කා වෙච්ච දේ. ටික දවසකට පස්සේ අපි බොහොම අමාරුවෙන් අපේ ජීවිත බේරගත්තේ. දින කිහිපයකට පස්සේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමා මට කතා කරනවා. මට කතා කරලා කියනවා සභාපතිතුමා මෙහෙම ඔබතුමාලාට පහර දීපු පුද්ගලයෝ අපි අත්අඩංගුවට ගත්තා. 6 දිනක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. CCTV කැමරා දිහා බලලා අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේගොල්ලෝ අඳුනා ගන්න ඔබතුමාට එන්න වෙනවා. මම ඊට පස්සේ ඇහුව එක දෙයයි එතුමගෙන්. එතුමගෙන් ඇහුවා මේ පුද්ගලයෝ දැන් ඇත්තරම අපි මං හිතන්නේ ඔබතුමාලා දන්නව ඇති මේ වෙලාවේ ලොකු ආර්ථික අර්බුදයක් රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයට ඔය කියන සිරු දෙනම් වග කියන්න ඕනේ. එහෙම නැතුව මේ එක්කෙනෙකුට මේක ලව් කොට ගන්න බෑ. සිරු දෙනම් මේකට වග කියන්න ඕනේ. මේ රටේ දේශපාලඥයෝ ඉඳලා ඉහළ නිලධාරීන් ඉඳලා සිරු දෙනම් වග කියන්න ඕනේ මේ කාර්යයට. හැබැයි මේ රටේ ලොකු ව්‍යසනයක් ඇති වුණා. මේ ලෝකයේ ඇතිවෙච්ච ව්‍යසනයත් එක්ක ඇතිවෙච්ච ප්‍රතිඵල අතුරු ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්නේ. හැබැයි ඒ වෙලාවේ මම එතුමගෙන් ඇහුවේ මේ අල්ලගත්ත මේ අත්අඩංගුවට ගත්ත පුද්ගලයෝ කිරිබත්ගොඩ ප්‍රදේශයේ කට්ටිද කියලා මං ඇහුවේ. නෑ මේගොල්ලෝ හැම තැනම කට්ටිය මේ ළඟපාත කට්ටිය නෙමෙයි කිව්වා. මං ඒ වෙලාවේ කිව්වේ එහෙනම් ඒක තමයි ඇත්ත. මේ අපි කියන ඇත්ත ඒක තමයි. හේතුව සංවිධානාත්මකව මේ ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා කරපු පහර දීම් වල ප්‍රතිඵල තමයි මේ. අපි දැක්ක අපිට ගහපු හැටි කොහොමද කියලා. හෙල්මට් දාගත්ත පුද්ගලයෝ බයිසිකල් වලින් ඇවිල්ලා මේ වාහනේ වට කරලා ඉස්ලාම ගහුවේ හාමුදුරන්ට. ඉතින් මේකෙන් අපිට තේරුම් ගත්තා අපි මොන වරදක් කරාටද අපි මේක මෙහෙම උනේ කියලා. ඉතින් ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශ සහගත විදිහට කටයුතු කිරීම සහ මිලේච්ඡත්වයේ ඒකයි. ඔව් කොච්චර කිව්වත් අපි කැමති. අර මේ LTT යුද්ධයේ හිටපු කරුණාම්මන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආවට අපි සතුටුයි. මොකද ඒ වෙලාවේ මගේ සහෝදරයා සුසිල් මන්ත්‍රීතුමා දන්නවා එතුමා හින්දා තමයි අපි පොඩි කාලේ ජීවිතේ බේරුනේ. LTT එකෙන් ගහනකොට බස් එකේ මිනිස්සු මැරෙනකොට මෙතුමා තමයි පොඩි කාලේ මමයි මගේ සහෝදරයාවයි දෙපැත්තෙන් අල්ලගෙන දිව්වේ. මැරිච්ච මිනිහුරින් තමයි අපි දිව්වේ. අපිට ඒ අත්දැකීමත් හොඳට තියෙනවා. හැබැයි ඒ වගේම 88 89 අත්දැකීමත් හොඳට තියෙනවා.
ඉතින් ඒ හින්දා මේ වෙලාවේ අපිත් කැමති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුලට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා නම් ජනතා මිතුරන් අපි සතුටුයි. හැබැයි මේ පුද්ගලෝ මේ නායකයොන්ට කිසි කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඔවුන්ගේ මිලේච්ඡ ගතිය ඉස්මතු වෙනවා. ඒක අපිට පෙන්වනවා එදා මේ මාසේ 9 වෙනිදා අපි සිනු දෙනාට පෙන්වනවා. අදටත් අර කිරිබත්ගොඩ මේ පාරයි නේද ආන්දරංග වාහනේ තියෙන හැටි කිල්ල බලන්න පපඩමයක් විදිහට ගිනි දියලා. ඉතින් ඒ නිසා මම දන්නේ නැහැ මේ මිනිසුන්ගේ සදාචාරාත්මක අයිතියක් තියනවද කියලා මේ භූමියේ ඡන්දය ඉල්ලන්න. හැබැයි ඒත් එක්කම තමයි මේ වෙලාවේ මම සතුටු වෙනවා මේ ඡන්දේ කල් දාන එකට. හේතුව තමයි මේ මිනිසුන්ට තියෙන්නේ මේ වෙලාවේ වෛරයක්. මේ සියලු දේශපාලන පක්ෂවලට මේ පක්ෂවල වැඩ කරපු සමාජිකයන්ට තියෙන වෛරයක් දේශපාලන පිළිබඳ වෛරයක් තියෙන්නේ. ඒ වෛරය නිසා තමයි කෙලවෙන්න හරි කමක් නැහැ ජනතා මිතුරන්ට අපි ඡන්ද දෙන්න ඕනේ කියලා මේ මිනිස්සු හිතන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඕනේ. මම විශ්වාස කරනවා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ ඉදිරි කාලයේ පොඩි කාලයක් එතුමාට මේක දුන්නොත් එතුමා මේ ආර්ථික අර්බුදයට විසඳුමක් හොයයි කියලා. හැබැයි ඒ හොයන එක පැත්තකින් තියලා මේක විනාශ කරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. තවදුරටත් මේ ඉන්න මිනිස්සු මේ කබලෙන් ලිපට වටවන්න තමයි ජනතා මිතුරන් උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මම කැමති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල මිනිසුන්ගේ මේ බහුතර කැමැත්තෙන් අපි කවුරු හරි මේ හොඳ දෙයක් කරන්න මේ එනවනම් එහෙම නැත්නම් අපි මේ දුක් විඳින ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ ගන්න එනවනම් අපි කැමති. ඔබතුමාලා හිතන්න මේ සභාව හැටියට මම බොහොම පැහැදිලිව කියනවා. අපි මේ සභාව තුල කවුද වරකම් කරන්නේ? කවුද අයතා විදිහට එක රුපියලක් හරි මේ සභාව ඇතුලේ මං ජනතා මිතුරන් මන්තුමාගෙන් මම අහනවා. ඔබතුමාට ලොකු වේදනාවක් ඇති වුණා මං හිතන්නේ අපි මන්ත්‍රීවරු අදහස් ප්‍රකාශ කරපු වෙලාවේ. ඔබතුමා අවංකව කියන්නේ මේ සභාව ඇතුලේ කවුද සල්ලි මේ ජනතාවගේ මුදල් තාබාසිනිය කරන්නේ කවුද? එක රුපියලක් මේ ඉන්න මන්ත්‍රී කෙනෙක් හොරකම් කරලා තියනවාද කියලා ඔබතුමා කියන්නේ මේ 2007 මේක ඔබතුමාටත් අදාළයි. කවුරුත් මේක ඇතුලේ හොරු නැහැ. අපි කවදාකවත් කියලා නැහැ. නැහැ මං කියන්නේ මං මේ කියන්නේ මං ඔබතුමාට නෙමෙයි මං කියන්නේ ඔබතුමාගේ පක්ෂයට. ඔබතුමා නියෝජනය කරන්නේ ජනතා මිතුරු පෙරමුණ. මම ඔබතුමා සහෝදරයෙක් කියලා මං ඔබතුමාට ආදරෙයි. මං ඔබතුමාට අනන්තවත් කියලා තියෙන මම ඔබතුමාගේ දේශපාලන දර්ශනයට මම කැමති නැහැ. හැබැයි ඒත් එක්කම තමයි මම ඔබතුමාගේ දේශපාලන දර්ශනය ගැරහීමට ලක් කරන්නෙත් නැහැ. ඒක අයිතිය. අපේ ප්‍රජාතන්ත්‍ර ප්‍රවාහය තුල කටයුතු කරනකොට තියෙන අයිතිය. හැබැයි අපිට අපේ මත ප්‍රකාශ කරන්න අපිට අයිතියක් තියෙනවා සහ ඔබතුමාලා ප්‍රකාශ කරන දේවල් සම්බන්ධයෙන් සමාලෝචනයකදී මට අයිතියක් සහ වගකීමක් මට තියෙනවා. ඒ නිසා මම හිතන්නේ නැවත වතාවක් මේ මෑතදී ඇතිවෙච්ච මේ මැයි මාසේ 9 වෙනිදා ඇතිවෙච්ච ඒ වගේ කුරිරු දේවල් වලට ඔබතුමාලාගේ පක්ෂය යොමු නොවනවා නම් මම හරි කැමතියි. හේතුව තමයි මේ මැතිවරණය ගත්තාම අපේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔබතුමා හිතනවාද පොහොට්ටුවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සුවාදීන වුණේ ඇයි කියලා? සුවාදීන වුණේ බයට. මෙව දෙයකට නෙමෙයි මන්ත්‍රීතුමා. මේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට පින් සිද්ධ වෙන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ජනාධිපති වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාට පින් සිද්ධ වෙන්න. එහෙම නැතුව මේ ඒ තිබුණ කැමැත්තක් නෙමෙයි. ඒක අපි මුළු රටම දන්නවා. එක්සත් ජාතික පාක්ෂිකේ පවා මේ ඡන්ද දුන්නා. පොහොට්ටුවේ ඡන්ද දුන්නා. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දේවල් හින්දා. හැබැයි හොරා 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 කියලා එදා ඉඳලා මේ වෙනකන් අර මේ වර්ණපාල තියරිය වගේ අපි කැම්පස් එකේ යලෝ කියනවා ඒ වගේ අර වර්ණපාල තියරිය වගේ තමයි අද මේ වෙලා තියෙන්නේ. හොරා 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 කියලා මේ මට මේ ළඟදී අපේ මේ මම එකක් කියන්න ඕනේ මේ මාතලේ දිස්ත්‍රික්කේ ප්‍රධාන සභාපතිවරයෙක් මේ ජේෂ්ඨ සභාපතිවරයෙක් කියනවා අනේ මල්ලි මට මාන ප්‍රශ්නයක් මගේ අම්මත් කියනවා මේ ඇත්තටම මහින්ද මහත්තයා හොරකම් කරාද දැන් නැහැ කියලා කියනවා. මොකද එයාගේ අම්මටත් කියලා තියන්නේ ඒ කාලේ මැතිනි කියලා තියෙන්නේ. හැබැයි එහෙම විදිහේ මානසික තත්ත්වයක් නිර්මාණය කරමින් ජනතා මිතුරන් ඉන්නවා. ඒ නිසා මේ හොරකම කියන දෙයට තනතුරු අදාළ නැහැ. පක්ෂය අදාළ නැහැ. උගත්කම අදාළ නැහැ. හොරා හොරාම තමයි. ගමේ ඉන්න එක කෙහෙල් කන කපයි, පොල් ගෙඩිය කඩයි, මිනිසුන්ගේ තව මොනවාරි දෙයක් හොරකම් කරයි. ඒ වගේ තමයි මේ හොරා හොරාමයි හොරාට දේශපාලනේ අදාළ නැහැ. තනතුරු අදාළ නැහැ. ඒ නිසා හොරකම හොරකමමයි මොකා කරවුවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමනි මං හිතන්නේ ඔබතුමා එක්ක මේ දේශපාලන ක්‍රියාවලිය තුළ මම දන්නේ නැහැ අද අවසන් වුණොත් අපි ආපෞසරයෙන්ක අපේ දේශපාලන ක්‍රියාවලිය තුළ ඔබතුමත් එක්ක සහෝදරත්වයෙන් කටයුතු කරන්න පුළුවන් වේවිද කියලා හැබැයි මම බලාපොරොත්තු වෙනවා. අපිට විවිධ මතවලට අපි ඉඩ දෙන්න ඕනේ කටයුතු කරන්න ඕනේ ඒත් එක්කම සභාව තුළ දේශපාලන කටයුතු වල ඔබතුමත් එක්ක නිරතයෙන්ද බැරි වුණාට මගේ ගම්වැසියෙක් ආසන්න මගේ සහෝදරයෙක් හැටියට මල ගෙදරට මගුල් ගෙදරට මිනිස්සු කරදරයට පත් වෙච්ච වෙලාවේ ඔබතුමත් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔබතුමා කිව්ව දෙයට යම් කිසි පැහැදිලි කිරීමක් මා කළා කියලා මම මේක පක්ෂයටවත් ඔබතුමාටත් කරන හානියක් නෙමෙයිවා කියලා මම හිතනවා. ඒත් එක්කම නන්දා මන්ත්‍රීතුමිය ඇත්තරම මම හිතන්නේ බොහොම සහෝදරියක් හැටියට ඔබතුමිය වෙනත් පක්ෂයක හිටියට මම ඒක හැමදාමත් කියනවා ඔබතුමිය ඔබතුමගේ පවුලේ උදවියත් එක්ක එකතු වෙලා
කරපු වරාන්දා වල හන්දියේ බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමේ කටයුත්තට ඔබතුමා ඔබතුමා කුමියගේ දියණිය සහ පවුලේ උදවිය එකතු වෙලා ඒ කරපු කටයුත්තට ඉස්සලාම ආරාධනා කර ඔබතුමිය මට මට ඒ වෙලාවේ ඇත්තටම මං හිතන්නේ අපි පත් වෙච්ච මුල්ම කාලේ මට ඒ වෙලාවෙම ඇති වුණ හැඟීමක් අපි මොන පක්ෂයක හිටියත් පක්ෂ දෙකක් නියෝජනය කරත් මේක තමයි විය යුත්තේ මෙතුමිය මොනතරම් හොඳ කෙනෙක්ද කියලා ඉතින් ඇත්තටම මම මේ වෙලාවේ මම කනගාටු වෙනවා මම මගේ කනගාටු ඉස්සලා ප්‍රකාශ කරා අපි මේ වෙලාවේ නාවුල ජනතාව වෙනුවෙන් කුමන පක්ෂය වුණත් ඔබතුමිය ඉන්න ඕන කෙනෙක් ඉතින් මම කියන්නේ මේ වෙලාවේ ඔබතුමිය මේ මැතිවරණය තුළ වෙනත් පක්ෂයකින් හරි ඉදිරිපත් වෙනවා ඉතින් මම බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් සභාව තුළ ඔබතුමියත් එක්ක කටයුතු කරන්න හැකියාව ලැබෙවි කියලා ඒත් එක්කම තමයි අලි තර්ජනය මේ සම්බන්ධයෙන් අපි අවුරුදු ගණනාවක් තිස්සේ අපි කටයුතු කරනවා හැබැයි මමත් කනගාටු වෙනවා මම ඔබතුමියගේ ගමේ දෙදෙනෙක් මිය ගියපු වෙලාවේ ඇවිල්ලා මම ජනතාන්තර සහෝදරයන්ගෙන් මම අහගෙන ගියා මං හිතන්නේ අපේ මේ සංජීව සංජීව මාතෘකම ඉන්නවා අන්තිමට රැස්වීමේ කතා කරලා වනජීවයකටත් නෙමෙයි බැන්නේ කාටවත් නෙමෙයි බැන්නේ අන්තිමේට නාවුල ප්‍රාස සභාවේ සභාපතිතුමා මේකට වගේ කියන්න ඕනේ කියලා තමයි ජනතාන්තර සහෝදරයා මේ කතාව අවසන් කරේ මම උඩබිම වල්නවා තේහි හඳුනේ මමද මේකට වගේ කියන්න ඕනේ කියලා ඉතින් ඒ වගේ මේ තත්ත්වයක තමයි ඉන්නේ මං හිතන්නේ අපේ සංජීව මාතෘකම මම ඔබතුමත් එක්කම ගිහලා මම හිතන්නේ මුන්ට පිස්සුද කියලා හිතන ඒ වෙලාවේ ඇයි මෙහෙම කතා කරන්න කියලා. ඉතින් අපි ඒ කාලය තුල ගරු මන්ත්‍රීතුමිය අපි උත්සාහ කරා ඔබතුමියගේ මේ දරුවෙක් විදිහට ඈ පක්ෂ දෙකක හිටියත් සංජය මන්ත්‍රීතුමත් එක්ක මම හිතන්නේ හැම වෙලාවෙම ඔබතුමියගේ මතයත් එක්ක ඔබතුමිය කියන දේත් එක්ක සංජය මන්ත්‍රීතුමා එකඟ වුණා. අපි මේ දේ යම් මට්ටමකට කරන්න අපි උත්සාහ කරා. හැබැයි මම ඔබතුමියලා සුබ ප්‍රාර්ථනා කරනවා. ඉදිරි කාලය තුල නැවත වතාවක් නාවුල ජනතාවගේ ජනතාව වෙනුවෙන් ඉන්න පුළුවන් පෙනහිරින්න පුළුවන් ශක්තිය ධෛර්යය ඔබතුමිට ලැබෙන්න කියලා ඒත් එක්කම තමයි මේ පොත් සම්බන්ධයෙන් ඇත්තරම මම මේ මගේ උපසභාපතිතුමා ඇතුළු ගෞරව මන්ත්‍රීතුමන්ලා සියලු දෙනාගේ ආශිර්වාදය තුළ මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න උත්සාහ කරවුවත් මෙන්න මේ මැතිවරණයක් මේ කටුඩට ඇවිල්ලා අපි පුදුම විදිහ අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ අපි මේ කරන දේවල් එක්ක මොකද අපේ ලේකම්තුමියට යන්න වෙනවා මේවට උත්තර දෙන්න මේ අපි කරන දේවලුත් එක්ක ඉතින් ඒ නිසා ප්‍රාදේශීය ලේකම්තුමා පුද්ගලිකව කතා කරලා කතා කරා මේක ලොකු ගැටලුවක් තියෙනවා හැබැයි මේ මැතිවරණ කටයුත්ත අවසන් වෙනතුරු ඒකට නීත්‍යානුකූල දෙයක් ලැබෙනකන් අපිට පොඩ්ඩක් ඉන්න වෙනවා ඉතින් මං හිතන්නේ ඇත්තරම ඊළඟ පාසල් වාරයේ පටන් ගන්නවා 25 වෙනිදෙන් පස්සේ හැබැයි ඒ වෙනකොටවත් මේක කරගන්න පුළුවන් නම් හොඳයි මම විශ්වාස කරනවා හැබැයි ඒ වෙනකම් මේක කරන්න පුළුවන් කියලා මට හිතන්න අමාරුයි හේතුව මේ ඇතිලා තියෙන තත්ත්වය පිළිබඳව මැතිවරණේ පැවැත්ම පිළිබඳවත් අපි හරි තීරණයක නැහැ ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි සියලු දෙනාම එකම තත්ත්වයක ඉන්නේ ඒත් එක්කම තමයි අචල මන්ත්‍රීතුමිය ඔබතුමිය පිළිමදවත් මට කියන්න තියෙන්නේ ඇත්තරම කල් යනකොට යනකොට තමයි මං අපේ කමලා මන්ත්‍රීතුමිය ඊට පස්සේ අපේ මේ කුමුදුනි මන්ත්‍රීතුමිය මගේ කොට්ටාසේ මගේ සහෝදර මන්ත්‍රීතුමියලා කතා කරන්නේම නැහැ ඒ වුණාට මං ඔබතුමියන් දෙපළට ආශිර්වාද කරනවා මොකද සභාවේ වගේම මගේ කොට්ටාසේ නියෝජනය කරන මගේ සහෝදර මන්ත්‍රීවරයන් හැටියට හැම වෙලාවෙම බොහොම සහෝදරත්වයෙන් කටයුතු කරා අර වෙන කොට්ටාසේක කුලකා හැබැයි අපේ සභාවේ එහෙම නැහැ කවුරුත් කිසිම මන්ත්‍රීවරයෙක් එහෙම කුලකා ගත්තේ නැහැ ඔබතුමියලා දෙපළත් හැම වෙලාවකදීම මම හිතන්නේ මම මගේ කොට්ටාසේ ඉන්න මන්ත්‍රීවරයන් දෙදෙනා හැටියට මම ඔබතුමියලා දෙපළගේ ගෞරවය ආරක්ෂා කර මම හැමතිස්සෙම කිසිම වෙලාවක ඔබතුමියලාගේ සමහර වෙලාවට එකම කොට්ටාසේ නියෝජනය කරනකොට පාලක පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයත් සභාපතිවරයා හැටියට මමත් විපක්ෂයේ නියෝජනය කරන ඔබතුමියලා දෙපළ සමහර වෙලාවට වසංගල ගැටුම් ඇති වෙන්න තිබුණා. හැබැයි අපි මේ වෙනකම් මේ අවුරුදු පහ ඇතුළේ කිසිම ගැටුමක් නැහැ. සියලු දෙනාම ඔබතුමියගේ නෑදැහැ මගෙත් නෑදැහැ ඔබතුමියගේ නෑදැහැ මගෙත් නෑදැහැ. අපි සියලු දෙනාම නෑදැහැ හැටියට බොහොම සහෝදරත්වයෙන් මේ කටයුතු කරා මම හිතන්නේ ඔබතුමියලාටත් මම සුව ප්‍රාර්ථනා කරනවා සහ ඒ වගේම ඉදිරි දේශපාලනය තුළ තමන්ට ක්‍රියාකාරීව කොතන හරි ඉඳගෙන ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අචල මන්ත්‍රීතුමිය ඔබතුමියගේ වටිනාකම ඔබතුමියගේ පක්ෂය එහෙම නැත්නම් ඔබතුමාගේ නායකත්වය තේරුම් අරගෙන නැහැ කියන එක මම මේ වෙලාවේ තාම පැහැදිලිව කියන්නට ඕන. හේතුව තමයි බලා ඔබතුමිය ඉගෙන ගත්තේ ඔබතුමිය ඩිප්ලෝමා කරේ ඔබතුමියගේ පෞද්ගලික අවශ්‍යතාවයට නෙවෙයි ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න. ඉතින් ඒ නිසා මම කනගාටු වෙනවා පක්ෂයක් හැටියට ඔබතුමිය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට ඔබතුමියගේ හයිය ඕන වෙච්ච වෙලාවක මම හිතන්නේ මේ පක්ෂය ගත්ත තීන්දුවට අපිට එරෙහි වෙන්න බෑ. හැබැයි ඔබතුමිය මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේම කොටසක් වෙච්ච සමග ජන බලවේගය තුල අපේක්ෂිකාවක් හැටියට ඔබතුමිය ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් මම ඔබතුමියට සුබ ප්‍රාර්ථනා කරනවා නැවත වතාවක් මේ සභාව තුළ මන්ත්‍රීවරියක් හැටියට තමන්ගේ ජනතා සේවයේ යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම තමයි අපි යම්කිසි දෙයක් කියනකොට ඒකට අපි උත්තරයක් දුන්නා
අපි කතා කර සමහර වෙලාවට මේ දේවල් අපි අර හැමතිස්සෙම කිව්වට නැවත ගිහිල්ලා බද්ධ වෙන්නේ ජාතික දේශපාලනෙත් එක්ක මේ ජාතික දේශපාලනේ කතා කරනකොට අපි තුල ඇති වෙන්නේ සමහරලාට වෛරයක් මොකද අපේ දේශපාලන නායකයෝන්ගේ ප්‍රතිපත්ති අපි ප්‍රයත්න කරන්න යනකොට සභාවේ මන්තිවරු හැටියට තියෙන අපේ ඒකගතාවය නැති වෙනවා ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි පුළුවන් විදිහට අපි ඒක මර්ධනය කරගන්න මැඩගන්න මා ඇතුළු ඔබ සියලු දෙනාම කටයුතු කරා ඉතින් ඒත් එක්කම ඔබතුමිය අර කාන්තා නියෝජනය සම්බන්ධයෙන් මම හිතන්නේ සභාවේ අපි දුර කාලයේ අවසන් වුණත් අපිට කමිටු සමාජිකය හැටියට අපි ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයත් එක්ක බොහොම සහෝදරත්වයෙන් කටයුතු කරන්න හැකියාව ලැබේවි සහ මම ඔබතුමිය ඇතුළු සියලු දෙනාගෙන් තම ඉල්ලා සිටිනවා මන්ත්‍රී මේ සභිකත්වයේ අපි නැති වුණා කියලා ඉන්නේ නැතුව නාවුල ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින්න ඒ කමිටු එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලීම කරනවා ඒත් එක්කම 8 වෙනිදා ඒ කියන්නේ කාන්තා ජම් ලෝක කාන්තා දින නිමිත්තෙන් ඒ කරන කටයුත්තට අපේ සමාජිකයොත් එක්ක එකතු වෙලා ඒ කටයුත්ත සංවිධානය කරන්න උදව් කරන්න කියලා මම ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා ඒත් එක්කම ඔබතුමිය කිව්ව මේ මෘතෝළු මාර්ගයේ මම හිතන්නේ මම නැති වුණත් ලේකම්තුමිය මේ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරයි කියලා ඒකට අදාළ පිඹුරුපත් සැකස් කරලා තියෙනවා ඒ කටයුත්ත කෙරෙයි කියලා මම හිතනවා ඒත් එක්කම තමයි අපේ ප්‍රියන්ත සහෝදරයා මේ අපේ ලාබාලම මන්ත්‍රීවරයෙක් හැටියට මේ මම හිතන්නේ තරුණ ළමයි එක්ක කටයුතු කරමින් නාවුල ප්‍රදේශයේ ලොකු වැඩ කොටසක් කරන්න උත්සාහ කරා දේශපාලන ක්‍රියාවලිය තුළ එහෙම නැත්නම් මේ මැතිවරණයෙන් ඉදිරි මැතිවරණයෙන් ඉවත් වීම පිළිබඳව මට පොඩි කනගාටුවක් තියෙනවා හැබැයි මම හිතන්නේ ඔබතුමා මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ එහෙම නැත්නම් රාජසභා මැතිවරණ ඉවත් වුණාට ඔබතුමාට මැතිවරණ කටයුතු වලින් ඉවත් වෙන්න බෑ හේතුව තමයි ඔබතුමා තවදුරටත් ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ කාර්ය මණ්ඩලය තුළ තනතුරු නැති වුණත් ඔබතුමා ස්වේච්ඡාවෙන් හරි ඔබතුමාට ඉන්න සිද්ධ වෙනවා ඔබතුමාට ඒකෙන් ඉවත් වෙන්න බෑ ඉතින් ඒ නිසා මම හිතනවා ඔබතුමාට ඉදිරි කාලය තුළ අපිත් එක්ක නාවුල සභාවත් එක්ක අනිවාර්යෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා ඔබතුමා මේ පුස්තකාල උඩුමහල සම්බන්ධයෙන් කතා කරා මම හිතන්නේ මට ওই යෝජනාව ඇත්තටම ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා දැන් වෙලා තියෙන්නේ මේක ගොඩක් දේවල් වලට අපිට යොදා ගන්න තියෙන නිසා ක්ලාස් එකක් විදිහට දිගටම පවත්වාගෙන යන්න බෑ හැබැයි අපි සතිය එක දවසක් මේ ඊයේ පෙරේද ඉල්ලීමක් කරා මේ ජපන් භාෂා පන්තිය පවත්වාගෙන යන්න මාස පහක කාලයකට මම හිතන්නේ ඉල්ලීම ලේකම්තුමියට කරලා ඇති ඒක දිහා බලලා ඒ කටයුතු කරයි කියලා හිතනවා ඒත් එක්කම තමයි අර නගරය සංක්‍රමණය වෙන ගතියක් තියෙනවා පල්ලෙහාට ඒකත් එක්ක ඒ ඉල්ලීම කරලා තියෙනවා අපි ඒ පිළිබඳව සලකා බලමු ඒත් එක්කම අරංගල කන්ද පිළිබඳව කන්ද සහ ඒ සංචාරක ස්ථාන පිළිබඳව ඒ කටයුතු කරනකොට මම හිතන්නේ අපි සියලු දෙනාටම විශේෂයෙන් ඔබතුමා තරුණත්වයේ ඉන්න කෙනෙක් හැටියට මම හිතන්නේ අපේ උපසභාපතිතුමාට සියලු දෙනාට විශේෂයෙන්ම අපේ මුතුබණ්ඩ මන්ත්‍රීතුමාට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න දායකත්ව දෙන්න හැකියාව තිබේ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරමු. ඒත් එක්කම තමයි මල් ශාලාව සම්බන්ධෙමුත් මේ වෙනකොට වැඩ කටයුතු කරමින් පවතිනවා. ඉතින් එතකොට අර කොන්ත්‍රාත් අපේ මේ කොන්ක්‍රීට් වැඩපළ ගත්තාම රටේ ඇති වෙච්ච අවාසනාවන්ත තත්ත්වය නිසා ඒක බ්‍රේක් වුණාට ඇත්තරම අපිට සභාවට ලාභයකුත් එක්ක ඉතාල හොඳින් මම හිතන ඔබතුමා දන්නවා අපි පිටරත් කොන්ක්‍රීට් කණු විකුණනවා අලෙවි කරා එතකොට අපි ඒ නිසා තමයි දැනටත් ඒ කරපු එකකින් මේ අපි සොහොන් පිටි වල මේ කටයුත්ත කරගෙන යන්නේ ඉතින් මම හිතනවා යම් මට්ටමකට රටේ තත්ත්වය සාමාන්‍ය වුණාම ලේකම්තුමිය කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත අනිවාර්යෙන් කරගෙන යන්න ඕනේ මේක සභාවේ පවතින වත්කම් ආරක්ෂා කරගන්නටත් ඉතාම හොඳ කටයුත්තක් මම හිතන්නේ අපි අර දැනට ඉදි කරපු දේවල් දිහා බලපුවාම මිනිස්සු ගොඩාක් ප්‍රශංසාවෙන් කතා කරනවා කරපු දේවල් පිළිබඳව ඒත් එක්කම තමයි පොත් පිළිබඳවත් අපේ ගරු මන්ත්‍රීතුමා කතා කරා අපි සියලු දෙනාටම වෙලා තියෙන එකම කාරණය ඒ නිසා අපි උත්සාහ කරමු ඒක නිවැරදි කරගන්න මම හිතන්නේ ඒක ඉදිරියදී නිවැරදි වෙයි මම ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා ඒත් එක්කම මගේ සහෝදරයා මුතුබණ්ඩ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දීර්ඝ ප්‍රකාශයක් කරා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අරංගල උද්‍යාවල අරංගල ගල සහ මේල්පිටිය පිළිබඳව මම හිතන්නේ මෙතුමා ඔගේ තියෙන ගලක් ගහක් ගානේ දන්න කෙනෙක් ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කටයුත්තට ඔබතුමාගේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා නිකන් ඉන්න වෙලාවට නගින්නේ මේ ගානේ දන්නේ තැනක් නැහැ මේකේ මම හිතන්නේ මේ ඒ නිසා ඔබතුමාගේ සහයෝගය ඕනේ ඒත් එක්කම අර මේල්පිටිය අපි කපපු පාර පවුල 40 ගානකට යන්නේ ඇත්තටම ඒක ඉතාම උතුම් කාර්යයක් මේකේ මම හිතන්නේ මම ලේකම්තුමිය මේ වෙනකොටත් බට මිලදී අරගෙන තියෙනවා සභාවට මේකේ අර බට සම්බන්ධ කරන කොලර එක නැතුව ඒක හොයන කටයුත්තක තමයි ඉන්නේ ඉතින් ඒකත් පුළුවන් තරම් ඉක්මනට ලේකම්තුමිය සකස් කරලා දීලා පාර සකස් කරන්න ඉතාම වටිනා පාරක් පරම්පරා ගණනාවක් යන්න බැරි වෙච්ච පාරක් අද ත්‍රිවිල් එක හරි යන්න පුළුවන් තත්ත්වයක නැති කරලා තියෙනවා ඒත් එක්කම සංජය මන්ත්‍රීතුමා මගේ සහෝදරයා මම හිතන්නේ
desa panen kriya vali itu le kriya kari desa panen itu le sahodere kehariya itu, apik denna ekamu kala itu le ekamu diere katu itu kerela mangitanne diri kala ya kekerin dala, matal lugu kanaga itu aktifna mamitanne apik kala didas sekolah didas pahalo kehane, pradesa bahave apik denna ke swarnam juge kibo, tawa ekere pusar mandi tuh mat sampan dekare kandu ni tapi hehtu ya, puduma ektema kibo tema puduma joli ekin tama ek kala kata kerawa, dekane apik minisungi madat kerna. Rakyat dawalak men, apit aja itu mah bandar mantuma, ekhale gatama, abah tu malah susun mantuma, ekhale gatama, abah tu malah apit aja tu dia khale, sabah itu pun mangkar mantuma lah hati aja, apit gamet, didas, dahat, pasemi, gatagaru pun khale, tama, epam garu pun khale, mangkitan men sabah, epam garu pun khale, kan, hemma bela, men prasna itara ya apit aja tu men, prasna walta, uttar hoya gan leperu apne, anti menam, rata tu aja deh, pene orang ini sama mangkitan men. Api balap orang tu cipta tte, didas dahar deh, didas itu nak kahle, apit a keragangan beri una. Mama itu rak ni, mage garu mandu tu malah seru dina, mae tu apit a muna dunna. Rata kiri aite, apit seru dina mae muna dunna. Hebei mae sanje mandu tu mae, obat tu mae niyojen ekere, naule balap pradese, ita ame duskar pradese. Mae duskar pradese, apit a puluang hati aite, apit a sabah aite sampat, pawicikella obat tu mae puluang dier janata winwin khata tu keran utcha kera. Hebei matam mae lewe lukana garu apit no, ACLu dewa. Kangkut a kapapu ini mesti ada salah kala. Mee putgalungge hasilnya mana pelibadan tu, mangita am makanan juga tu kanwa. Mee putgalungge hasilnya pelibadan tu, mee kadem mee minisungge desa pahani kaya, nai mee mau wahyri mesti ada. Khade tu keran. Apa tu malah dana, api marga pada tiye garu jana kapan dana tenungkong matumange asiruah deh tu. Api kilometer panah kerja di permainan mee anumata keragan. Estimate tu sakas kala silu dewa keragan kerla tipu na. Hebei wasan awan tu nene api upasa bapa tu malah vitarai. Itu mah utara yang godegi, itu mah agi yang tahu ini utara hari ini kerana kerana puluan guni. Namun tanit teh wapi ukur matra mangan matra una. Tinggal ini sa mangan itu ni diri itu khale. Eh, tikam Sanjay mandi tu mami mama khanaga atau ina ekterama sahodere kerja le desa pahlawan kriya vali tu le. Obat tu mati kerupi elak me desa pahlawan hamba kerumi ni nevi. Ya, eka minusu dana gan do. Namun tu mami kota ase puluan melar obat tu mami jantan tahu ini perih itu jantan naa agi. Jadi mama obat tu mami illah itu na. Mee bela obat tu mami desa pahlawan kriya vali pin pas lagiya. Obat tu mami gama obat tu mami naya deh. Pilih sahaja yang obat tu mara kau dah terasa kan? Atau atau peni hitin deh. Wei, eka peni yang obat tu mara ne obat tu mage ne punca mai dia kela ne magarin deh pakai kata utte ter ne naik atau dengke ni lili obat tu mage illa hitin awa. Eh tekam tu mara marga sambandan mangitan ne dana tu ekarla tiennu dewal raja kumak unat mangitan ne lildari hati ter eva ke asli mian tu kata utte kerla. Mee idiripat kelati na dewa, sesen anda awal saham mee kilometer panah agudar Pradesh. Idiri kala ekhari mee rata hapat tu cipta, tegam kudu mee minisungi awasita. Ewa itu ekel mama itenawa, tinggal betul mama tu mama subuhpratana kerana saha mama sesen betul mama tu subuhpratana kerana mee desa panel kerja vali, nanti berana betul mama nanti hinda. Ekene betul mama nevata tawa kapitte kendo ni kene kahana betul mama itu lu mee nanti berana itu kene mama desa panel ni patu ini nanti kene be, hebei desa panel kerja vali itu lu kuteran hari innoa, mangi anit mee Sahudara entah kian, abu tu malah ini. Kian, api niyojane kerana ni naul janata. Abu tu malah niyojane kerana ni kumala desa pahlawan paksa unat naul janata. Eke behera bende pa hari ini dia terhadapan ini kian negara mungkin. Etekmu tamai bandar mantuma. Misal adzakim samudaya etek abu tu malah khata kerana etekmu tamai samara lah orta. Samara dewa pelbagai matat tarahnya nama. Samara dewa lalu dia abu tu malah kian dewa lekka mukal mama. Garu mantri tu malah kira karena mami tu kerana tuh, ni tekam utama mage jutuk mak ha, wagaki mak tu benua mage paripahana khati utara legam tu mian dulu karena mana itu sahayu dekpi. Tapi kita me, waktu malah me kerana khati utara, prayogi ko me me khati utte dukpi dinne mama. Dan mage pasi atter me ke pasi legam tu mian sampurun me legam tu mian dulu karena mana itu me khati utara mula dinne benua. Tapi kita api egat orang parisare api hadala dinne benua. Samahara lalat api egi diri pat kiri me yamnya madupar udin puluwa. Hebei, api bahu sahodarat teng manusiku edia balala, api veradak beladi orang ni kanibadi kerana ni anjloan. Ating itu kota, ema novena kota, tamai getol edia ni. He itu tamai api meka anumat kerana dulu nentang, legam tu niatul meka arman le bahu mapas tu ada patkeno. Samahar laut api, abu tu maki an puluang, entram mamat dek pilih kerana samahar laut meki ena dewa le hema dah ama dokumen sol veradik an puluang, eka mamat dah ni naya rajisewa subahwe dek. Ating ini sah. Lagi silmu dengan ada lah. Tapi ini sama kita ni. Tarahat ni, wajah ni, api khata keran tamai sabahu tienni, adas prakas keran tamai tienni. Hebei api mekarnya hemat ya tu mah khata kerla. Api silmu dina mekar matai kita bilat tamai api sabahu nikme ani. Eka tamai janata
පරමාධිපත්‍ය එහෙම නැත්නම් ජනතා වෙනුවෙන් කළ යුතු දේ ඒක. එහෙම නැත්නම් අපි මෙතනින් කතා කරලා අපි රණ්ඩු වෙන්නේ මිනිස්සු වෙනුවෙන්. හැබැයි අපි රණ්ඩු වෙන එක එළියටත් ඒ විදිහටම අරගෙන ගිහිල්ලා අපි සමාජගත කරන්න උත්සාහ කරනවා නම් ඒක නෙමෙයි අපෙන් විය යුත්තේ. ඒ නිසා මම හිතන්නේ අපි රණ්ඩු වෙන්නේ අපි මත ගැටුම් වල ඉන්න ජනතා වෙනුවෙන්. අපි එක තැනකට හරි తీරණය කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඔබතුමා ඒක තේරුම් ගනිමි කියලා හිතනවා. ඒත් එක්කම තමයි මොරගොල්ල මේ ලෝක මොරගොල්ල කියලා කියන වසම ඇත්තරම කියනවා නම් මේක මේ මොරගොල්ල කියන ගම මේ නිලධාරීන්ගේ තියෙන නොසලකිල්ලෙන් හින්දා අපහසුතාවයටපත් වෙච්ච ගමක්. මට මතකයි 2011 පාලන කාලය ඇතුලේ 2015 පස්සේ අපි පාරේ ඉඳගත්ත ගිහිල්ලා මොරගොල්ල මිනිස්සුත් එක්ක මේ ප්‍රාදේශීය ලේකම් කාලේ මේ කටයුත්ත මෙහෙම කරන්න එපා කියලා. හැබැයි ඒ වෙනකොට හිටපු ප්‍රාදේශීය ලේකම් තුමිය අත්නොමත්ක විදිහට කටයුතු කරපු හින්දා තමයි ඒක කොහම වුනේ. ඒ වෙලාවම මම පැහැදිලිව කිව්වා බණ්ඩාර මන්තුමා ඔබතුමත් දන්නවා ඔබතුමත් කතා කරා කිව්වා මේ මෙහෙම කරන්න එපා කියලා. හේතුව මේ මොරගොල්ල ජනතාවගේ ඉඩම් ටික තියලා මේ මොරගොල්ල ජනතාවගේ පදිංචි ඉඩම් ටික තියලා අක්ක මේ 60ම 50ක් 60ක් ඈතින් තමයි මේ මිනිසුන්ගේ මේ මේ ගොවිතැන් කරන්න ඉඩම් ටික දුන්නේ. මේක ප්‍රායෝගිකයිද? මේක මෙහෙම කරන්න එපා. ගොවිතැන් කරලා හවසට උදැල්ල කරේ තියාගෙන ගෙදර යන්න පුළුවන් තැනක් මේ මිනිසුන්ට අවස්ථාව දෙන්න. එහෙම නැත්නම් මේ මිනිස්සු ඔක්කොම දෙනින් අයින් කරන්න කියද්දි එවකට හිටපු ප්‍රාදේශීය ලේකම්තුමිය මට කිව්ව කටවහ ගන්න සභාපතිතුමා ඔයා තමයි මේ ඔක්කොම ටික අවුල් කරන්නේ. මම බොහොම අමාරුම් මේ මිනිස්සු කැමති කරගත්තේ. මේ එයා හිතුවේ මේ ලක්ෂ 16ට කැමති වෙලා මේ මිනිස්සු ඊට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතුවේ නැහැ. මේ නාවුල හිටපු ප්‍රාදේශීය ලේකම්තුමිය ඒකේ දුක අද විඳිනවා මේ මිනිස්සු. එහෙම නෙමෙයිද බණ්ඩාරමන්තුමා? මිනිස්සු අද දුක් විඳිනවා. අද මේ මිනිසුන්ට කණ්ඩ දෙයක් නැහැ. කතා කරන්න තැනක් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ සුසිල් මන්තුතුමත් ඒ පිළිබඳව තමයි කතා කරන්නේ මේ ලෝක ආධාර වැඩසටහනට හරි මේ සම්බන්ධ කරගෙන මේ කටයුත්ත කරන්න කියලා මම මේ පිළිබඳව හොයලා බලලා මේ සම්බන්ධයෙන් කටයුතු කරමු අපි. හේතුව මේක අපේ අපේ නාවුල ජනතාව මේ දුක් විඳින්නේ නාවුල ජනතාව කණ්ඩ නැතුව ඉන්නේ මේ නිලධාරීන්ගේ තියෙන අකටයුතුකම් හින්දා. ඒ නිසා මම හිතන්නේ මම ඔබතුමාලගේ සහයෝගය ඉල්ලනවා අපි මේකට මැදිහත් වෙලා මේ කටයුත්ත අපි හොයලා බලමු. ඒත් එක්කම සුසිල් මන්තුතුමා ඔබතුමාත් මේ කාරණා සම්බන්ධයෙන් මම හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සභාවක් හැටියට කටයුතු කරලා දීර්ඝ කාල අධ්‍යක්ෂින් තියෙන ගරු මන්ත්‍රීතුමාලා හැටියට මම හිතන්නේ ඔබතුමාලා මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ ඔබතුමාලා දෙබරල් තින්නා. අපේ කරුණාරත් මන්ත්‍රීතුමා නැද්ද? මේ කරුණාරත් මන්ත්‍රීතුමාත් අපේ අපේ හාමුදුරනේ අපි ඔබතුමා වහන්සේත් අපේ මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපි සියලු දෙනාටම මම මේ වෙලාවේ සුබ ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපේ උපසභාපතිතුමා මාර්ත් එක රණ්ඩු වෙවි හරි මුල් කාලේ නා පිළිවුඩු ගොල්ල අරංගල කොට්ටාස වෙනුවෙන් කටයුතු කරන්න විශේෂයෙන් එතුමාගේ සහෝදරයා රාජු අයියා අපිට ලොකු සහයෝගයක් අපිට පහුගිය කාලේ අපිට ලබා දුන්නා. ඉතින් ඒක මේ වෙලාවේ ඉතාම කෘතවේදීව මම සිහිපත් කරනවා. මගේ අදිමුත් යම් යම් අඩුපාඩු වෙන්න ඇති හිතරදවීම් ඇති වෙන්න ඇති. හැබැයි අපි කොට්ටාසයක් හැටියට අපි මේ වෙලාවේ ඔබතුමා ලොකු කටයුත්තක් කරා. හැබැයි අනිත් මන්ත්‍රීවරුන්ට වැඩිය අරංගල කොට්ටාසය මම හිතන්නේ මිනිසුන්ට වැඩ කටයුතු අමතක වෙලා තිබුණා නම් මම හිතන්නේ අනිත් කොට්ටාසවල වැඩි සංවර්ධනය වෙච්ච කොට්ටාසයක් තමයි අරංගල කොට්ටාසය. ඉතින් ඒකට ඔබතුමා වාසනාවන්ත වෙලා තියෙනවා මිනිසුන්ට ඒ කටයුතු අමතක වුණාට. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ උපසභාපතිතුමනි ඔබතුමත් දැන් මේ මැතිවරණ ක්‍රියාවලින් අයින් වෙලා ඉන්නවා. ඉතින් මම කියන්නේ එහෙම අයින් වෙලා ඉන්න එපා. අපි මේ පක්ෂ දේශපාලනය තුළ අයින් වෙලා හිටියත් ජනතාවකින් පෙනී ඉන්න ජනතාවකින් කටයුතු කරන්න කියන ආදරණීය ඉල්ලීම මම මේ වෙලාවේ කරනවා. ඉතින් මම හිතන්නේ කිව්ව විදිහට මේ සභාවේ 2023 අවුරුද්දේ එහෙම නැත්නම් අපේ මේ 2018 ඉඳලා පටන් ගත්ත මේ කාලේ අවසාන සභාව විය හැකි. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ මගේ උපසභාපතිතුමාතුළු ගරු මන්ත්‍රීතුමාලාට මගේ හුදවේ කෘතවේදීත්වය මම පිරිනමනවා. 2018 ඉඳලා මේ වෙනකන් මේ සභාවේ කටයුතු විධිමත්ව කරගෙන යන්නට නාවුල ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට තමන්ගේ දේශපාලන දර්ශනය මොකක් වුණත් පැත්තකින් තියලා නාවුල ජනතාව වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව සහ මට උපකාර කිරීම සහයෝගය දැක්වීම පිළිබඳව ඒත් එක්කම තමයි ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වන්නට මේ කරන්නට අවස්ථාවක් කරගන්නවා. මොකද මේ මගේ ලේකම්තුමිය කියන සුසිල් මන්තුමා ගැන කතා කරද්දී කියලා මම කතා කරා. මම හිතන්නේ සුසිල් මන්තුමායි අපි ඔක්කොම එකම කාරණා ගැන කිව්වේ. ඇත්තටම මම මේ මම කතා කරන්නේ මන්තුමා කතා කරා. මේ දී මම මේ වෙලාවේ මම හිතන්නේ එතුමල්ලා මේ දේශපාලන තුළ තාම රැඳිලා ඉන්නවා. මම දැන් විශේෂයෙන් දේශපාලන ක්‍රියාවලියේ සමුගන්න සූදානම් වෙන අපේ ගෞරව මන්ත්‍රීතුමාලා තුමියලා පිළිබඳව මම විශේෂයෙන් කතා කරන්න ඕනේ. මොකද එතුමල්ලා මේ දේශපාලන ක්‍රියාවලියෙන් අයින් වුණාට පස්සේ ආපහු අපිත් එක්ක මේ කටයුතු කරන එක නැති වෙයි. හැබැයි මම ඒ කියන්නේ ඔබතුමල්ලා එහෙම ඉන්න එහෙම වෙන්න එපා.
kami itu tulah hari kader itu kerana ini naulah jantan ini penir ini kena karena, eh tekam mang hitan ni, naudah watawak mang legam tu meyatulu, kari mandel itu, mama setuju anda menawa saha, idiri kali itu lo koi bidiat wisata ini kila dani naya, wisesen mama hitan ni, api sabahawak hari itu, awdu dahagre beri kali ag mama naulah sabahabtu beraya hari itu, kader itu kerana mek kali itu lo mang hitan ni samahala itu, sabahawak tu dia sabahawat sambandu bicinati, bantu itu malah, tumian lagi. Iliye itu kan udah ukur perisak kiriya mina, ulah bisesen mape mahdi di sahodar ya, tulu namma sen kian beriunat, raja ayatan pradhani, ame ayatan wala raja niladari, raja nona sangvidhan nona sa sielu me purwesiyo sabahwa keri rafleh mela udah ukur perisak kiriya mangel mevela we, es sielu dina atama studiye pudakaran tawasta wakaragano etekkam lekam tu me tulu kariman later me idiri katayo tu, bohmat me shakti matbahwe kijikta me etiwe na thamante na pidanya. Bahawa sakti mata tiada daragan dapat uang, raja lidaring hati itu, jantan kami ini khatutukaran itu, sakti dahiriya le dewa kita peralatan kerana, me tiada arti karbude, bodoh ganne itu, me rani lekam sih nak kerja jantan itu mata, me sielu mah desapal, mati mata antam daran, sielu je na ikar asih keragena, sesen parlimen tuh, me swadhi dewelain, me virudh dewelain, sielu mah paksa ikatu keragena, me rata arti kawasing wetlain, me agad yang bodoh ganne. Garu janadi pada tu mata, eva game mesielu mana ada, syaktiya dahiri lebeva agramadi tu mata tulisielu dina ada, syaktiya dahiri lebeva kita prata nak kerumin, adu daw dawse sabahwe katet tu hamar kerana, samahara kita me dawse katet utar kerana me didas dahat, didas situ me dura kali katet tu nak puluan, sielu dina pisu tu antena, subhanallah tak prata nak kerana bahu mesti. Mevani video obat dinamata nairami meta wacan. Obe canggung dulu kat neta, mungkin video neta ragenwa agen nimbatah masyen. Udara ter news, api YouTube nali kahwi, dapun pasin tienn subscribe button neka, obala bell salakuna sakriya keragat tahama, obatay awastha abu udahino. Ina mata katuwa video naram lawasani subscribe button neka obala bell salakuna obala like kerala jan. Aida usukahamu mungkin video ki, mama Indikarno Kumar.